මනෝරි දැන් අම්මත් දෙදගානේ ඉන්නේ කි නරකද එකලාසයක් වෙන්න බැලුවොත් නෑ මනෝරි ගෑණියෙකුට මොනවා නැතත් පිරිමියෙකුගේ රැකවරණයක් තියෙන්න ඕනේ කොහෙද මිස්ටර් ගුණවර්ධන එහෙම නැද්ද හද නෑ මිස් සියා කුරුණෑගල වත්තට ගිහිල්ලා මේනු නැන්දිත් ගිහලා නලින් අංකල්ලා ගෙදර දැන් අපේ මේනකාටත් කටයුත්තට ඇස්තිලානේ ආ ඇත්තද ඔව් ඔයත් දන්න කෙනෙක් අජන්ත අර නිතර මෙහෙ එන්නේ අජන්ත පුතා දාහකින් හොයාගන්න බැරි ගුණහපත් දරුවා මේනකත් අජන්ත ගැන කාලෙක ඉඳලා බලාපොරොත්තු තියාගෙනයි ඉන්නේ අනික ඉතින් අජන්ත පුතාලගේ තත්වෙයි අපේ තත්වෙයි නොගැලපෙනවා කියලායි අජන්ත පුතාලගේ පැත්තෙන් එයාට සෑහෙන දීපලක් ලැබෙනවා අපේ දරුවටත් අපි හැම දෙයක්ම දෙනවා අනික ඉතින් දරුවන්ගෙන් උනත් නරකක් අහන්නේ නැති වෙන විදිහට අපි වැඩ කරන්න ඕනේ ජන්ත බහින්නකෝ බහින්නකෝ ළමයෝ නෑ එන්නකෝ එන්න දැන් මේ ගැන පොඩි එක තමයි වාඩි වෙන්න පුතා දැන් මම ඉක්මනින් ගමනක් යන්න තියෙනවා මෙන්න මේ වාඩි ගන්න කොහෙන්ද නැගිට්ටේ? තව ටිකක් ඉඳලා යන්න පුතා. දැන් අංකලුත් එයි. අජන්ත අංකල් ඉරිදට එනා නේද? ඔන්න වරද්දන්න බෑ. ඉරිදට තව කල් තියනවා නේද? බලමු. අයනම්. එනවද? ගෙටියන් අයියේ අක්ක නදීන ගෙදර ගියා. දැන් මගේ එනවත් ඇති. මොකද දන්නේ ලොකු දුව තාම නැත්තේ. අද පුතා මෙහෙ නෙවිත්තේ දන්නවනේ. සිසුගුණාදන කතාවට කොටු කරන්නේ නැති. එයාට අවුල තිබින් දන්නේ නැද්ද? එහෙනම් අම්මේ මං කොයිකටත් ගිහලා බලලා එන්නම්. කොහොමයි පුතා? පුතා චින්තල ගෙදර සෙල්ලම් කරනවා. මොකද ලොකුදේ මෙච්චර හවස් උනේ මේ ළමයා ඇවිල්ලා මෙහෙන් බලාගෙන ඉන්නවා මං ආවේ අම්මේ කාර් යන්න බස් එකක ඔය එක එක්කෙනාව කාර් වල ගෙදරට ඇරලනවා වගේ මාව ගෙදරට ඇරලවා යන්න කවුරුත් නැහැ නේ අම්මේ ඇත්තටම ලොකුදු මොකද වෙලා තියන්නේ අර ළමයා විතරයි එළිය තනියම Thank you.
හිතන්න පාකි. අම්මා දැනගනීවි. අජන්තය කාරකින් මේනිකාව එක්කවා කියලා ඔබ රොදන කලබල වෙන්න ඕනේ නෑ අක්කි. ඔය කියන්නේ ඒගොල්ලෝ යන දිහා බලාගෙන මට හිනා වෙවි ඉන්න කියලාද? මම කියන්නේ මේකයි. ඒ දෙන්න එකට කාර්කියාව කියලා අපි කොහොමද ඒ දෙන්නගෙන සැක කරන්නේ? අපිට මෙහෙම හිතන්න බැරිද? කොහෙද රජන්ත අයියා මේනකාර ලිෆ්ට් එකක් දුන්නා කියලා? මිසෙස් ගුණවර්ධන එයාගේ දුව රජන්තට බන්දලා දෙන්න ලෑස්ති වීඳිද්දි අපිට හිතන්න පුළුවන් දැන් මේ රජන්ත නිකම්ම මෙයාට ලිෆ්ට් එකක් දුන්නේ කියලා. මේ නිකන් ඉන්න නංගි. මට නම් අජන්තය ගැන අයිතක් හිතන්න බෑ. අජන්ත අයියා මේනකාර බන්දලා දෙන්න ගුණවර්ධන්ගේ අදහසක් තිබුණට අජන්ත අයියාගේ වැරදි වැඩක් කරයි කියලා මම නම් හිතන්නේ. අපි මෙතන එකක් පව්. මං දන්නවා නංගි. මං අජන්ත ගැන පහත් විදියක හිතනවා නෙවෙයි. මේනකා ඉන්නේ අජන්තගේ පෙල්ලේල් එන්න බලාගෙනයි. ඒක දැන දැන ඇයි අජන්ත යව ආශ්‍රය කරන්නේ? මම කොහොමද ඒක බලාගෙන ඉන්නේ? මට තේරෙනවා කිව්වාගේ වේදනාව. කෝකටත් අජන්ත හිතේ කතා කරන්නකෝ. මොනවා වුණත් ලොකු දුව එළමෙර කතා කරපු විදිය නම් හරිම නරකයි. මොන වැරද්දක් තිබුණත් ගෙදරට ආපු කෙනෙකුට ඒ විදිහට කතා කරන එක හරිම වැරදි. අම්මර බෑන් කොටගෙන දුක හිතිලා හිට වෙනට ඔක්කොම ඇරියයි අම්මේ. హలో ఔ ఔ హలో ఓ అజంత తమ కథ కరన్నీ මං මනෝරි. මං දැන් ටිකට ඉස්සෙල්ලා ඔයාලට කතා කළා. රිසීවර් එක අරගෙන උත්තර නැදී තියනවා ඇහුණා. ඔයා නෙවෙයි කතා කරේ. මොනවා කතා කරන්නද? ඒ කියන්නේ මාත් එක්ක කතා කරන්න දෙයක් නැද්ද? නෑ. හා එහෙනම් මං තියන්න. ඉතින් ගිහලා තෙල් ටිකක්වත් දාගන්නකො. ආපු ගමන් තාම ඇඳුම් ගලවලා ගත්තනේ. අම්මේ මම ඉඳලා පුතාව එක් කරගෙන එන්නම්කො. දුවට සනීප නැත්තම් මං ගිහලා පුතාව එක් කරගෙන එන්න. එපා වන්නේ අම්මේ මං යන්න. එහෙමනම් ඔහොම ටිකක් ඇලවිලා ඉන්නකො. හලෝ හලෝ මිස්ටර් අජන්තා බෙසේ ක්‍රින්නද?
Ajanta mahatya half day dala gihilla ne. Mau dengar nama kau di kira? Oya, mau saya kira, ini kan mari kita kenal kau.